අපේ ඊළංග ක්‍රියාපිළි වෙත එහමත් නැත්නම් මාර්ග සිතියම සඳහා අපි ප්‍රධාන කරුණු හතරක් පදනම් කර ගන්නවා. තවත්වජයකට කිව්වොත් අපේ අනාගතය අප ගොඩනක් වන්නේ ප්‍රධානකුළුණු හතරක් මතයි. පළවිනිකුළුල රාජ්‍ය මූල්ල හා ප්‍රතිසංස්කරන්න. රාජ්‍ය මූල්්‍යය හා මූල්්‍යය ප්‍රතිසංස්කරන්න පිළිබඳ ජ්‍යාත්‍යන්තර මූල්ල්‍යය අරමුදල්ලට සමග. ඒ එකත්වයකට පැමිණිය. එම එකගත්වය සඳහා පාලිමේන්තුව අනුමති අප ලබාගත්තා. බදු ප්‍රතිපත්තිය ආදායම් පරිපාලනය සහ වියදම් කරමනා කර යන ශේෂත්‍රයන්නේ ප්‍රතිසංස්කරන අප ආරම්භ කට තිබෙනවා. ඒ ප්‍රතිසංස්කරන ඉදිරියට ගෙන යනවා. රාජ්‍ය ණය දීර්ග කාලීනව තිරසර මට්ටමකින් පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරන කටයුතු අප හඳුන්වා දෙනවා. දෙවනිකරන. ආයෝජන ප්‍රවදධනය. රටක ආර්ථිකය ඉහල නැක්වීම සඳහා ආයෝජන ප්‍රවර්ධනය අතිශය වැදගත් සාධකයක්. ආර්ථික වර්ධනයක් කරා අප යන්න ගමන වඩාත් ශක්තිමත් කර ගත හැකිවන්නේ රාජ්‍යාංශය හා පුද්ගලිකංශය අතර ඇතිකරගන්නා අන්‍යවන සහයෝගය මතයි. දකුණු කොරියාවසා සිංගාපූර්ුවමෙන් අප රටද අපනෑනි ඉලක්ක කරගත් ආර්ථිකයක් බවට පත්කරලීම අප අිලාශයි. ඒ වගේම පුනර්ජනනීය බලශක්ති, හඩිත හයිබ්‍රිජන් සහ ඩිජිටර්ල් කරනය වැනි නවීන, සහ තිරසර ප්‍රත්නයන් කරා යොමුවීමටද අප බලාපොරොත්තු වෙනවා. මේ සඳහා යහපත් ආදර්ශ ඉන්දියාවේ ආන්දරාපදේශයෙන් අපට දැක බලාගන්ට පුළුවන්. ශ්‍රී ලංකාව ආර්ථිකය පූර්ණ පරිවත්තනක ලක්කිරීමේ ක්‍රියාදාමේදී එවැනි නවන තාක්ෂණයන්. තිරසර ප්‍රත්නයන්ද වැදගත් වෙනවා. තුන්වැනි කුළුණ සමාජ ආරක්ෂණ ජාලය. සමාජ ආරක්ෂණය සඳහා ද අපි සංගායනා ක්‍රියාවලිය අනුගමනය කරනවා. මෙම සමාජ ආරක්ෂණ සංගායනා ක්‍රියාවලිය සඳහා රජයේ අමාත්‍යන්ස දෙපාර්තමේන්තු නියෝජිතායසන සිවිල් සමාජ නියෝජිතයන් සහ විෂයකරුණු පිළිබඳ ප්‍රමාණික උගතුන් සම්බන්ධ කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. වසට ගණනාවක් තිස්සේ මේ රටේ ජනතාව ප්‍රධානි ඉල්ලියුම් තුනක් අපෙන් ඉල්ලා සිටියා. ඒ සමාජයේ දිලිදු හා අසනන කොටස් ආරක්‍ෂා කර ගැනීම. දූෂණය මැඩිලීම. රජයේ ක්‍රියාමාර්ග හා පිළිවෙත් පිළිබඳ නිරන්තර මහජන අදහස් විමසීම. යනු කරුණු ත්‍රික්වයයි. මේ ජනතා ඉල්ලීම් සපුරාලීමට අප කටයුතු කරවා. මේදී සමාජයේ අන්ත අසර දිල්දු කොටස් වලට නිසි සමාජ ආරක්ෂණයක් සිදුවේද යන්න සොයා බලන්න අතර ඔවුන්ට අවශ්‍ය සහයහා සහන ලබාදීමට කටයුතු කරනවා. න්‍යාමන ප්‍රසම්පාදන හා දේශපාලයන්න සියලු අංශයන්නේ දූෂණ සම්පූර්ණය මත්තිටීමට සඳහත් ඩිචිටල් කරණය සහ වගවීම පදනම් කරගත් රාජ්‍ය අන්තරණයක් තුළින් දූෂණ විරෝධී. පිළිවෙත් ක්‍රියාත්ම කරීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරනවා. හතරවැනිකුල්ට රාජ්‍ය වවසාය ප්‍රතිසංස්කරන. වර්තමාන ආර්ථික ශේස්ත්‍රයක තිස්තුනක, රාජ්‍ය ව්‍යවසායන් හාරසයතිහයක් ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලාංකේකයන්ගෙන් සියට හයක් ප්‍රමාණයක් මේවාය සේවය කරනවා. රාජ්‍යන්ශයට ඒ අධිකාදී වළද පොලක් ලබාදීමේ. ප්‍රතිපාලිය වී තිබෙන්නේ පුද්ගලි කායෝ්‍යන අදෛරයට පත්වීමයි. මිල නියමකිරීම අකාරයක්ෂම කළමනාකාරී තත්ත්වය සහ දුර්වල මූලිය මෙහුම නිසා මෙම වියසායකයන් නිරතුරුව පාරු ලබනවා. මේ ආයතන රජයේ බදුමුදල් මත යපෙන යාචක ආයතන බවට පත්වෙනවා. විශ්ස විසියක වසරේ ලංකා කනිජය සංස්ථාව ලංකා විදුරිි බල මණ්ඩලේ. ශ්‍රී ලංකන් යාලයින් යන ආයතනවල මෙහෙයුම් අලාභය රට දළදේශය නිෂ්පාදනයෙන් සියයට එකයි දසම හයක්. මේ නෑබඩ මිලියන විසි දෙකක් වූ ජනතාව කරවිට දිගින්දි විත්‍රම පැටවීම අසා දාන්නයි. ජනතාවගේ බදුමුදල් විශාල ප්‍රමාණයක් මේ අසාර්ථක ව්‍යසායෙන් නඩත්තු කිරීම සඳහා එදවීමට සිදුවී තිබෙනවා. මේ ආයතන ආණ්ඩුවටත් බරක්. රටත් බරක්. ජනතාවටත් බරක්. එම නිසා මේවා සාර්ථය ගැරීමට අවශ්‍ය ප්‍රතිසංස් කරන හා ප්‍රතිවෝගත කිරීම අප නොපාමාව කළ යුතුයි. රාජිය ව්‍යවසාහය ප්‍රතිවවගත කිරීමේ සැලැස්ම සකස්කිරීම අපි දැනටත් ආරම්භ කර තිබෙනවා. මෙම සැලැස්මෝස්තේ සාර්ථකත්වය ලබාගන්ට මෙම ව්‍යවසායන්ට හැකිවේ වයි අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරි අවුරුදු පහතුළ අපි ආර්ථික පූර්ණ වශයෙන් ස්ථාවර කරනවා. ඊළ අවරුදු විසිපහ තුළ ඉහල ආදායම් ලබන්න දියුණු රටක් බවට පත්වෙනවා. ඒ තමයි අපේ අරමුණ. මුල් අවුරුදු පහෙම් පසු රට නගාසිටීමේ වැඩපිළිවෙල භාරවෙන්නේ ඊළඟ පරම්පරාවටයි. අප ඒ සඳහා අවුන තරුණයන් සූදානම් කරනවා. පෙළගස් වන්නවා. එනම් අභියෝගයන්ට මූුණ දෙමින් විශ්ස හතලි සටවෙද්දී අපේ මාර්තභයමිය, පූර්ණ සංවර්ධන රටක් බවට පත්කිරීමට. තරුණ තරවයන් උර දෙන බව මට විශ්වාස. ඒ නිසා මෙම වැඩපිළිවෙල සාර්ථක ගැරීමට උපනිිම දායකත්වය ලබා දෙන මෙෙන් මම ඔබ සැමගෙෙන්ම ඉල්ලා සිටිනවා.